ගොක්කොලෙන් ගිරාමණිත්ත හෙවත් ගොක්කොල කුරුල්ලා ගොක්කුරුල්ල නිර්මාණය කිරීම සඳහා එක කොළයක කොටස් දෙකක් පමණ අවශ්‍ය වන්නේ මෙසේ එක කොළයක් කතිරයක් සිටනසේ තබා ගත යුතුයි දෙවන කොළය එක කොණක් මෙතෙන්දී උඩින් තැබූ කොනට ප්‍රතිවිරුද්ධව උඩ යට මාරුකට තැබිය යුතුයි මෙය යටින් ගෙන ඇත්තේ මා දෙවන තැබූ කොළය උඩින් තැබුවේ එය පළමුව තැබූ කොළයේ පළමු කෙළවර යටින්ද දෙවන කෙළවර උඩින්ද ඉන්පසුව මෙම ගැටේ වැනි කොටස යටින්ද මෙම කෙළවරට උඩින්ද ගත යුතුයි මේ ආකාරයට උඹට පෙනෙනවා ඇති පළමු කොළයේ එක කෙළවරක් මේ අනෙක් කෙළවර දෙවන කොළය මම මේ කෙළවර මතින් තබා මෙයට යටින් මෙයට උඩින් රැගෙන එම කොළයේම කෙළවරට මතින් සහ ගැටයට අතරින් ගෙනවිත් උඩින් තබා තිබෙන්නේ මෙම කෙළවර මෙම රවුම් කොටස තුලින්ගෙන මෙම කෙළවරවල දෙක එකට තබා මෙතනින් අතහැර ඔබට මේ කෙළවරවල දෙක ගණන්ලා ගැනීමෙන් ගැටයක් සැකසී ඇති බව පේනවා දැන් මේ ක්‍රමක්‍රමයෙන් ඇදීමෙන් තද කරගත හැකි කෙළවරවල දෙක එකට තබා ගැනීමෙන් කොළ දෙකෙහි දිග සමානව ගැනීමට උපකාර වෙනවා මෙලෙස ගැටය හැකිතාක් සිරකර ගැනීමෙන් ඒ පෙට්ටියක ආකාරය සකස් වෙනවා මම පෙන්වන්නේ මම කෙළවරවල් දෙකක් කොටස සහ ඉතිරි කෙළවර දෙක දිගට තිබෙනවා මෙය කුරුල්ලාගේ පෙන්දය මේ කොටසෙන් හිස සහ අත්තක් නිර්මාණය වන්නේ දැන් මෙම ඉවතින් නැති කොළ දෙක මෙයට සමාන්තර කර ගැනීම සහ කුඩා කැපුමක් මෙතන යොදනවා ඒ කැපුම තුලින් ඉවතට ගැනීමෙන් කොළ දෙක සමාන්තර වනවා ඒ ආකාරයෙන්ම අනෙක් පසත් කළ යුතුයි දැන් සැකිල් සවිමත් ඉන්පසුව එම කොළ දෙකම ඉවතට නැමීමක් සිදු වෙනවා නැවතත් ඇතුළතට පසුව යටට මේ ආකාරයෙන් එක කෙළවරක් නැවතත් අපසින් කැපු දමු කැපු මැතුලෙන්ම ඉවතට ගත යුතුයි අනෙක් කෙළවර අනෙක් පසින් ආ යුතුයි මේ ආකාරයට ඒ මෙම කොළය තුළින්
ගත යුතුයි. ඉන්පසු මේ පියාපත්ති වලක් ලෙස පෙනීමට කොටස් වශයෙන් ඉවත් කර දැමිය යුතුයි. මේ ආකාරයට පෙන්දයත් සේම කළ යුතු. මෙම ගිරා මනිකා එල්ලා ගැනීම සඳහා අපටිවත් කළ ඉරටුවක් භාවිතා කළ හැකි. අමිශීලී කොටස් තරමක් අඩු වෙනසේ අගිසෙන් ගැටයක් යෙදීමෙන් පසුව ඉරටුවේ තුඩු උල්කොට මෙම යටිපසින් ඇති මැද ගෙතුමේ මැදින් සහ හරි මැද ඉහළට වනසේ විද ඉවතට ගත යුතුයි. උඩ පෙනෙන ඇති එතනින් ඉතා සමබරව කුරුල රැඳෙන බව අපගේ ගිරාමණිත හදා අවසන්. ස්තුතියි.